ලංකාවේ මුදල් නෝට්ටු ගැන මේ දේවල් දැනගෙන සිටියද? අපි එදිනෙදා ජීවිතයේ සෑම දෙයකටම භාවිතා කරන දෙයක් තමයි මුදල් කියන්නේ. මේ ලෝකයේ සෑම ජනතාවක්ම වෙහෙස මහන්සි වෙන්නේ මෙන්න මේ කියන මුදල් උපයන්න තමයි. නමුත් මෙතෙක් කල් ඔබ ලංකාවේ වළංගු සෑම මුදල් නොට්ටුවක්ම භාවිතා කළත් ඒවා ගැන මෙන්න මේ දේවල් දැනගෙන සිටියද බලන්න. 1949 අංක 58 දරන මුදල් නීති පනතට අනුව ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු හා කාසි ඇතුළත් ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ අධිකාරීමේ බලය තිබෙන එකම ස්ථානය ශ්‍රී ලංකා මහා බැංකුව. 1950 වර්ෂයේදී ශ්‍රී ලංකා මහා බැංකුව ස්ථාපනය කිරීමෙන් අනතුරුව මේ දක්වා තේමා 11 යටතේ මුදල් නෝට්ටු කාණ්ඩ 11ක් නිකුත් කර තිබෙනවා. මේ ඔයාලව දැනුවත් කරන්න යන්නේ ඔබ භාවිතා කරන මුදල් නෝට්ටුවල නොදන්නා කරුණු කිහිපයක් ගැන. පළවෙනි මුදල් නෝට්ටුව විදිහට අපි තෝරාගත්තේ රුපියල් 20 නෝට්ටුව. මේ නෝට්ටුවේ ප්‍රමුඛතම වර්ණය වෙන්නේ මදටිය පැහැය. මේ නෝට්ටුවේ පරිමාණයමි. මේ 128 වැඩි කිරීම 67 වෙනවා. මේ නෝට්ටුවේ ඉදිරිපස පෙනුම ගැන කතා කළොත් නෝට්ටුවේ මුහුණත මැද කොළඹ වරායේ වර්තමාන දර්ශනයක් හා ඊට පසුබිමින් එහි පැරණි දර්ශනයක් දැක්වේ. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා පඩුකන් බස්සා, පඩුවන් බස්සා සහ නෝට්ටුවේ වම් පස පහළට වන්නට නීගර සමනලයා දැක්වේ. ඒ වගේම පිටුපස පෙනුම නෝට්ටුව සිරසු අල්ලා බැලූ විට උදරට නැටුම් සම්ප්‍රදායට අයත් වෙස් නැටුම් ශිල්පියෙක් සහ ගැටබෙර වාදන ශිල්පියෙක්ද ඉහළ දකුණු කෙළවරෙහි සෞභාග්‍යයේ සංකේතයක් වන පුන්කලස සහිත මුරගලක් සහ දකුණු පස දිගට තනි ගිය වැලක්ද දැක්වේ. දෙවැනි මුදල් නෝට්ටුව විදිහට අපි තෝරාගත්තේ රුපියල් 50 නෝට්ටුව. මේ නෝට්ටුවේ ප්‍රමුඛතම වර්ණය වෙන්නේ නිල්. මේ නෝට්ටුවේ පරිමාණයමි. මේ 133 වැඩි කිරීම 67 වෙනවා. මේ නෝට්ටුවේ ඉදිරිපස පෙනුම ගැන කතා කළොත් මනම්පිටියේ ඉදිකළ නව පාලම සතු ඊට පසෙකින් දුම්රිය මාර්ගය එක්ව ගමන් කරන්නා වූ පැරණි පාලම කලාකරුවෙකුගේ නිර්මාණයක් ලෙසින්ද ඊට පසු බිමින් ශ්‍රී ලංකාවේ පැරණි ආරුක්කු දුම්රිය පාලමද දැක්වේ. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා අනු මැසිමාරා නමැති පක්ෂියාද නෝට්ටුවේ වම්පස පහළට වන්නට පිටනීල් කුලයා නමැති සමනලයාද දැක්වේ. ඒ වගේම පිටුපස පෙනුම නොත්තුව සිරසු අල්ලා බැලූ විට පහතරට නැටුම් සම්ප්‍රදායට අයත් වඩිග පටුන නැටුමේ එදෙන ශිල්පියෙක් සහයක් බෙරවාදන ශිල්පියෙක්ද ඉහළ දකුණු කෙළවරෙහි පුන්කලස සහිත මුරගලක් සහ දකුණු පස දිගට තනිගිය වැලක්ද දැක්වේ. තුන්වෙනි මුදල් නෝට්ටුව විදිහට අපි තෝරාගත්තේ රුපියල් 100 නෝට්ටුව. මේ නෝට්ටුවේ ප්‍රමුඛතම වර්ණය වෙන්නේ තැඹිලි වර්ණය. මේ නෝට්ටුවේ පරිමාණයමි. මේ 138 වැඩි කිරීම 67 වෙනවා. මේ නෝට්ටුවේ ඉදිරිපස පෙනුම ගැන කතා කළොත් නොරොච්චෝලේ ගල් අගුරු බලාගාර ව්‍යාපෘතිය කලාකරුවෙකුගේ නිර්මාණයක් ලෙසින් සහ ඊට පසුබිමින් විදුලි රැහැන් සමගින් දිස්වන ලක්ෂපාන දිය ඇල්ල දැක්වේ. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා රතු දෙමලික්ෂා නමැති පක්ෂියා සහ නෝට්ටුවේ වම්පස පහළට වන්නට සරා කුලයා නමැති සමනලයාද දැක්වේ. ඒ වගේම පිටුපස පෙනුම නොත්තුව සිරසු අල්ලා බැලූ විට ඉන්දීය ශාස්ත්‍රීය සම්ප්‍රදායට අයත් භරත නැටුමේ යෙදෙන ශිල්පිනියක් සහ මුරුංග බෙරවාදන ශිල්පියෙක්ද ඉහළ දකුණු කෙළවරෙහි නාගරාජ මුරගලක් සහ දකුණු පස දිගට දික්වලිය වැලක්ද දැක්වේ. හතරවැනි මුදල් නෝට්ටුව විදිහට අපි තෝරාගත්තේ රුපියල් 500 නෝට්ටුව. මේ නෝට්ටුවේ ප්‍රමුඛතම වර්ණය වෙන්නේ දම් වර්ණය. මේ නෝට්ටුවේ පරිමාණයමි. මේ 143 වැඩි කිරීම 67 වෙනවා. මේ නෝට්ටුවේ ඉදිරිපස පෙනුම ගැන කතා කළොත් කොළඹ නගරයේ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ හා ලංකා බැංකු මූලස්ථානයේ කලාකරුවෙකුගේ නිර්මාණයක් ලෙසින් සහ පසුබිමින් මහනුවර ලංකාතිලක විහාරයේ දර්ශනයක් දැක්වේ. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා අලුගිරව නමැති පක්ෂයා සහ නෝට්ටුවේ වම්පස පහළ හෙළ නීල පරමයා නමැති සමනලයා දැක්වේ. ඒ වගේම පිටුපස පෙනුම නොත්තුව සිරසු අල්ලා බැලූ විට පහතරට දෙවොල් මඩු නැටුම් සම්ප්‍රදායට අයත් තෙල් මේ නැටුමේ යෙදෙන ශිල්පියෙක් සහ යක් බෙරවාදන ශිල්පියෙක්ද ඉහළ දකුණු කෙළවරෙහි පද්මනිදෙ මුරගලක් සහ දකුණු පස දිගට දික්වලිය වැලක්ද දැක්වේ. පස්වැනි මුදල් නෝට්ටුව විදිහට අපි තෝරාගත්තේ රුපියල් 1000 නෝට්ටුව. මේ නෝට්ටුවේ ප්‍රමුඛතම වර්ණය වෙන්නේ කොළ වර්ණය. මේ නෝට්ටුවේ පරිමාණයමි. මේ 148 වැඩි කිරීම 67 වෙනවා. මේ නෝට්ටුවේ ඉදිරිපස පෙනුම ගැන කතා කළොත් ගම්පොළ නුවර එළිය මාර්ගයේ අලුතින් ඉදි වූ රම්බොඩ උමග එම ස්ථානයේ වූ පැරණි රම්බොඩ දුර්ගය පසුබිම් කරගනිමින් දැක්වෙන ආකාරය කලාකරුවෙකුගේ නිර්මාණයක් ලෙසින් දැක්වේ.
නොක්තුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා ගිරා මලිත්තා නමැති පක්ෂයා සහ නොක්තුවේ වම් පස පහළට වන්නට සිතිරි සිව්වා නමැති සමනලයා දැක්වේ. ඒ වගේම පිටුපස පෙනුම නොක්තුව සිරසු අල්ලා බැලූ විට සබරගංව නැටුම් සම්ප්‍රදායට අයත් මල්පදය නැටුමේ යෙදෙන ශිල්පියෙක් සහ දවුල් බෙරවාදන ශිල්පියෙක්ද ඉහළ දකුණු කෙළවරෙහි බහිරව රූප සහ දිසා පාලක රූප සහිත මුරගලක් සහ දකුණු පස දිගට දික්වලිය වැලක්ද දැක්වේ. හයවැනි මුදල් නෝට්ටුව විදිහට අපි තෝරාගත්තේ රුපියල් 5000 නෝට්ටුව. මේ නෝට්ටුවේ ප්‍රමුඛතම වර්ණය වෙන්නේ රන් වර්ණය. මේ නෝට්ටුවේ පරිමාණයනි මේ 153 වැඩි කිරීම 67 වෙනවා. මේ නෝට්ටුවේ ඉදිරිපස පෙනුම ගැන කතා කළොත් විහෙරගල වේලේ දර්ශනයක් කලාකරුවෙකුගේ නිර්මාණයක් ලෙසින් සහ ඊට පසු බිමින් කැනියන් වේලේ දර්ශනයක් දැක්වේ. නොක්තුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා කහ කන්කුන්ඩයා සහ නොක්තුවේ වම්පස පහළ දෙහි සැරියා නමැති සමනලයා දැක්වේ. ඒ වගේම පිටුපස පෙනුම නොක්තුව සිරසු අල්ලා බැලූ විට නාග රාක්ෂ නැටුමේ යෙදෙන ශිල්පියෙක් සහ ගුරුළු රාක්ෂ නැටුමේ යෙදෙන ශිල්පියෙක්ද ඉහළ දකුණු කෙළවරෙහි රත්න ප්‍රාසාදය මුරගල සහ දකුණු පස දිගට කල්ප වෘක්ෂ ලියවැල් මෝස්තරයක්ද දැක්වේ. මේ අනුව ඔබට දැන් අපේ මුදල් නොට්ටු වල තරමක හෝ විස්තරයක් ලැබෙන්න ඇතැයි අපි විශ්වාස කරනවා. මේ වගේ ඔබේ දැනුම වැඩි කරගන්න අපේ චැනල් 5 YouTube චැනල් සමග එක්වන්න. ස්තුතියි.